නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මාස 4ක් සාකච්ඡා පවත්වලා සන්ධානේ හදලා තමයි ඔය අපිට නොයෙකුත් විවේචන කරන අය සිරිසේනලට මොනවද කරන්න පුළුවන් කියලා අහන ඔය පාර්ලිමේන්තුව අර නුවර පැත්තේ හාදයා එහෙම. මේගොල්ල ඔක්කොම වහවහ අනේ අපිව හම්බෙලා කිව්වා. අනේ ඉක්මනට කතානායකතුමාට ලියුමක් දෙන්න අපිව බේරගන්න. නැත්නම් අපේ മന്ത്രിකම් ඔක්කොම ඉවරයි. ඉතින් මහින්ද මංගාවට ඇවිල්ලා කිව්වා සර් මොකද කරන්නේ? ඊට පස්සේ අපි මේ නිමල්ලා දයාතිල්ල අපේ මේ ඉන්නේ ඔක්කොම සුදුමින්දලයි අපි ඔක්කොම එකතු වෙලා අපි තීන්දුවක් ගත්තා. අනේ මොනවා වුණත් ශ්‍රී ලංකා කාර්යෝනේ ඔන්න ඔහි බේරගමු කියලා මහින්ද අස්සම් කළා කතානායකතුමාට ලියුම ඇරලා. ඒක පිටින් තමයි අද ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොම. අද ඔක්කොම ඉන්නේ. ඒක නිසා ඔහොට්ටුවේ නායකයින්ට කළගුණ තේරෙනවා මට. මට තේපේනවා ඒක. ඔහොට්ටුවේ නායකයින්ට කළගුණ තේරෙනවා. ඔහොට්ටුවේ ගමේ ඉන්න පාක්ෂිකයින්ටත් කළගුණ තේරෙනවා. මොකද ශ්‍රී ලංකා කාර්යෝනේ පොහොට්ටු වුණා. හැබැයි මේ පොහොට්ටුවේ ඉන්න දෙවනපළ කට්ටියකට කළගුණ තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ හරි කියලා.